ඒ අපි දැනගත්තා උපත යනු ආයතන ලැබෙන තැනක මේ ක්‍රියාත්මක භාවය කියන මේ සිත ඇතිවීම. කියන්නේ කර්ම රැස් කිරීමේ ස්වභාවය එහෙම නැත්නම් ක්‍රියා කිරීමේ හැකියාව ලැබෙනවාට තමයි උපදිනවා කියලා කිව්වේ. හරිද? ඒක දැන් මෙන්න මේ උපත නතර කර ගන්නට නම් අපි මොකක්ද කරන්න ඕන කියන එක දැනගන්න ඕන. උපත නතර කර ගන්න ඕන නම් කල යුතු දේ කුමක්ද? කුමක්ද කල යුත්තේ කියන එක තමයි අපි තේරුම් ගන්නට ඕන. හොඳයි. දැන් අපි ඒක දල වංශයෙන් අඳුරගත්ත මේ අවිද්‍යාව දුරු කිරීමක් කරන්න ඕන කියලා. එතකොට මොකක්ද මේ අවිද්‍යාව කියන එක අපි තේරුම් කර ගන්නට ඕන? අන්නේ අවිද්‍යාව දුරු කිරීම කරන්නට අවශ්‍ය වෙන දේ. එතකොට අවිද්‍යාව නිසා තමයි Tamanට මේක සිද්ධ වෙන්නේ කියලා කිව්වට මොකක්ද ඔය අවිද්‍යාව කියන්නේ? ආ මේක දැන් තේරුම් අරගෙන ඒ අවිද්‍යාව දුරු කිරීම කරන්නට වෙනවා. හරිද? මොකද්ද ඔය අවිද්‍යාව කියන්නේ? මොහය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දැන් දන්නේ නැද්ද? දුකයි කියලා දන්නේ නැද්ද? ඇයි? දුකට හේතුව දන්නේ නැද්ද? හේතුව නම් දන්නේ නැහැ කියන්නේ. ඈ? ඇයි නැහැ? අරමුණ වැරදි විදියට වටහා ගන්න. මොකද්ද වැරද්ද? ඒ වැරද්ද තමයි මම අහන්නේ. අරමුණ පිළිබඳව වැරදි වැටහීමකට තමයි මෝහය කියන්නේ, අවිද්‍යාව කියන්නේ. මොකක්ද වැරද්ද? අසුබදේ සුබයි කියලා ගන්නවා. ඒක වැරද්දක්. හා හරි. තව? ඈ? නিত্যයි සුබ සුඛ. ආ. හයි. එතෙල්. සැපයක් තියෙනවා කියලා ගන්නවා. හරිද? ඒ සැප ස්වභාවය ස්ථීරව පවතිනවා කියලා ගන්නවා. දැන් සැප හොයන්න යන්නේ ඔක්කොම නිවන් දකින්නවා කියတဲ့ මොනවා කරන්නද? නිවන් දකින්න දුක් විඳින්නද අපේ දිනද? නිවනත් සැපේ කවුරුත් සැපේට කැමති. බුදුහාමුදුරුවෝ දාදරනවා සුඛ කාමානි බුතානි. සැපේට කැමති නේද? හරිද? ඒතර සැප කැමති කෙනා තමයි මේ සැප හොයන්නේ. හැබැයි එයා හොයනවා මේ සැප ලෞකික භාවයෙන්. එනිසා ඒ ලෞකික සැපය ස්ථීරයි කියලා එයා ගන්නවා. අන්න එහෙම ස්ථීර වූ ලෞකික සැපයක් නැහැ. සැපයක් තියෙනවා. හැබැයි ඒ සැපය తాවකාලිකයි. එනිසා බුදුහාමුදුරුවෝ දක්වනවා ඒක නিত্য වෙන්නේ නැහැ. එනිසා යමක් සැපයි කියලා හිතනවාද ඒ සැපය ස්ථීර වශයෙන් පවතිනවා කියලා ගන්නවා. ආන එක කියනවා නিত্য සංඥාව. ඒක සුබයි කියලා හිතනවා. ඒක වටින දෙයක්. ඒක සුබ දෙයක්. හොඳ ආකාරයෙන් පවත් ගන්න පුළුවන් කියලා දෙනවා ආන එක කියවා සුබ සංඥාව. එතකොට මේ සැපය කාටද තියෙන්නේ? සැප තමන්ට කියලා. හරිද? ඔය සැප ඔක්කොම ඉන්නේ කාටද? මේ වෙන අයට අනුන්ට සැප දෙන්නේ දුව කරන්නේ තමන්ට සැපයි දෙන්නේ. ඈ අනුන්ට සැප දෙන්නේ ඈ තමන්ගේ සුඛ විහරණය සඳහා තමයි මේවා කරන්නේ. ඒ හින්දා ඕන් අතෙන්ට එනවා ආත්ම කියන දෘෂ්ටිය. මම මගේය කියන ස්වභාවයෙන් මට සැප විඳින්න මම මේවා කරනවා කියන ඔන්න ඔය ස්වභාවයට පත් වෙනවා. හරිද? ඔන්න ඔය විදියට ওই සංකල්ප ටිකට පොදුවේ කියන එක තමයි අවිද්‍යාව. මොනවාද එතකොට? සැපයක් තියෙනවා කියලා ගන්නවා නම් ඒ සැප ස්වභාවය ස්ථීරයි කියලා සැලකනවා නම් ඒ ස්ථීර වූ සැපය තුළ සුබ බවක් තියෙනවා. ඒ සැපය මට පවත්ව ගන්න පුළුවන් කියලා යම් කිසි කෙනෙක් සැලකනවාද ආන්ගේ සැලකීම තුළ පවතින්නේ අවිද්‍යාව. එහෙම නැත්නම් මෝහය. හරිද? එහෙනම් ඔය මෝහේ ඔය අවිද්‍යාවේ නෙවෙයිද දැන් මේ ජීවත් වෙනවා කියන අය සංසාරයේ තුල ගත කරන්නේ. Taman සැප දේවල් හොයන්නේ දුක් දේවල් හොයන්නේ. දැන් ඉගෙන ගත්තේ රස්සාවල් කරේ විවාහ වුණේ දුක් විඳින්නද සැප විඳින්නද? ඈ? සැප ඉන්ට සැපයක් තියෙනවද නැද්ද ඒකේ? නෑ. ඔව් නැත්තම් ඉතින් කොරයි ඕවා. ඕකේ තියෙනවා එහෙම එකක්. తాවකාලික වූ යාමන්ට අල්ප වූ ආස්වාදයක් තියෙනවා. බුදුහාරු පැහැදිලිවම දක්වනවා ආස්වාදයක් නැත්තම් මිනිස්සු මේකට ඇලෙන්නේ නැහැ. නැත්තම් ඉතින් ඕක ඉදිය යාමන්ට එහෙම වෙන්නේ නැහැ. ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාද වෙනුවෙන් බොහෝ දුක්
ඒකාන්ත වශයෙන් විඳින්න වෙනවා. අප්ප ආස්වාදා කාම. කාමේ ආස්වාදයක් නැහැ කියලා නෙවෙයි කියන්නේ, ආස්වාදයක් තියෙනවා අල්පයි. හැබැයි මේ අල්ප වූ ආස්වාදෙ වෙන්නේ බහු දුක්ඛ, බොහෝ දුක්. බහු ආදීනෝ, බොහෝ ආදීනව. දැන් ඒවා තමයි මම කෙටියෙන් ඔය පැහැදිලි කරේ. දැන් Tamanට ඔය කියන ආකාරයෙන් මේ ජීවත් වීමේ ආසාව වෙනුවෙන් ඉගෙන ගන්න වෙනවා. ඉගෙනගෙන තමයි රස්සා කරන්න වෙනවා. රස්සා කරනකොට දුකටපත් වෙන්න වෙනවා. අනුන්ගේ යටතේ ඉන්න වෙනවා. අනුන්ගේ බැනුම් අහන්න වෙනවා. නිදි මරාගෙන පාඩම් කරන්න වෙනවා. විභාග ලියන්න වෙනවා. Tamanට බයයි සැකේ ඉන්න වෙනවා. මේ ඔක්කොම මොකක් ඉඳලා? ඔය වයිදා. ඒතර ඔය මොකක් කරන්නේ නැතුව නිකන් හිටියාගේ කෙනෙක් ඔය කියන ඒවට ඇමෙති භාවයේ අත්හැරියානම්. කියන්නේ ආසාව අත්හැරියානම් ඉවරයි. එනි විභාග ලියලා පාස් වෙලා මම අර විදියට ඉන්න ඕනි, මම මේ විදියට ඉන්න ඕනි කියන එක ඒකත් මොකද්ද? ආසාවද නැද්ද? ආසාව. හරිද? එහෙනම් ආන් ඒවා ඔක්කොම අල්ප වූ ආස්වාද සහිතයි. හැබැයි බොහෝ දුක් ඒ අනුව උපදිනවාමයි. ඒක නවත්තන්න බෑ. අල්ප ආස්වාදයක් තියෙනවා. අල්ප ආස්වාද වෙනුවෙන් ගිහිල්ලා බොහෝ දුකටපත් වෙනවා. හරි? එහෙනම් ඕන් ඔය කියන ආකාරයට අපිට සලකලා බලන්න කිව්වා මේ தත්ත්වයන් ටික. අපිට ආස්වාදයේ අල්ප වූ මේ ලෝකේ තියෙන දුක් ටිකම සලකන්න කිව්වා. ඒ සලකනකොට එයාට මොකද වෙන්නේ? එහි අනිත්‍ය ස්වභාවය, ස්ථීර භාවයක් නැති බව මේ ආස්වාදයේ වැටහෙන්න ගන්නවා. ඒක මමය, මගේය කියලා මට අවශ්‍ය විදිහට පවත්වා ගන්න කිසිදු ආකාරයක පාලනයක් කරන්න බැරි බව අවබෝධ කරගන්න කිව්වා. ආන් එතකොට එයා මේ ආස්වාදයට ඇලෙන්නේ නැහැ. ආස්වාදයෙන් ඈත් වෙලා මේ සත්‍ය අවබෝධ කරනකොට ඔහුට මේ ලෝකයේ මේ ස්වභාවයන් භාවිතා කිරීමේ උවමනාව අත්හැරෙනවා. උවමනාව අත්හැරෙනවා. අත අරින්න දෙයක් නැහැ. අත හැරෙනවා. පැහැදිලිද? එතකොට ඔය විදිහට මේ ලෝකය පිළිබඳවම සත්‍යයෝ මේ අවිද්‍යාවටපත් වෙනවා. එතකොට මෙන්න මේක අපි තේරුම් කරගන්න ඕනේ. ලෝකය කියලා අපිට අරමුණු කරන්න පුළුවන් වෙන්නේ මොනවාද? ආයතන වලට ලැබෙන ඒවා විතරයි කියලා බුදුහාමුදුරු දක්වනවා. තමන් කොච්චර මේ ලෝකයක් තියෙනවා, අරව තියෙනවා, මෙව තියෙනවා කියලා පරීක්ෂා කළත් තමන්ට පුළුවන් වෙන්නේ ඇහැට රූප කියන එක අඳුරන්න විතරයි. තමන් දිව්‍ය ලෝකේ ගියා කිව්වත්, බ්‍රහ්ම ලෝකයක ගියා කිව්වත්, කොයි තැන ගියත් තමන්ට ඇහෙන් රූප අඳුරනවා කියන එක හැර වෙන මොකක්වත් කරන්න පුළුවන්ද? බෑ. ඇහෙන් රූප දකින්න කියලා. කණෙන් ශබ්ද අහනවා හැර වෙන මොකක්වත් කරන්න පුළුවන්ද? බෑ. නහයෙන් ගන්ධ සුවඳ අඳුරනවා හැර වෙන මොකක්වත් කරන්න පුළුවන්ද? බෑ. දිවෙන් රස අඳුරනවා විතරයි. කයෙන් ස්පර්ශ අඳුරනවා. මොළෙන් සේතු වෙලිය අඳුරනවා. එහෙම නැත්නම් මතක් කරන. සේතු වෙලිය මතක් කරගන්නේ කද? හරිද? ඊට අමතරව මොනවා හෝ කාර්යයක් Tamanට කරන්න පුළුවන්. අඳුරන්න පුළුවන්. රූප ඇඳිරීම, ශබ්ද ඇඳිරීම, ගඳ ඇඳිරීම, රස ඇඳිරීම, ස්පර්ශ ඇඳිරීම, සිතු විලි ඇඳිරීම කියන මේ ටිකට අමතරව කොතනක කියන්නේ දිව්‍ය ලෝකෙට ගියත්, බ්‍රහ්ම ලෝකෙට ගියත්, මනුෂ ලෝකෙට හිටියත්, තිරිසන් ප්‍රේත අසුර තත්ත්වයකට වැටුණත්, නිරේ ගියත් Tamanට ඔය ටිකට අමතර වෙන මොනවත් අඳුරන්න පුළුවන්ද? බෑ. හරිනේ? එහෙනම් දැන් ලෝකයම කියලා අපිට අඳුරන්න තියෙන මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතු, විලි කියන ටික විතර. ඊට අමතරව තියෙන්න පුළුවන්ද ලෝකෙ මොනවද? තියෙන්න පුළුවන්ද? බෑ. ඉතින් තිබ්බත් අඳුරන්න පුළුවන්ද? අඳුරන්න විදියක් නැහැ. හරිද? එහෙනම් දැන් නিত্য වශයෙන්, සැප වශයෙන්, සුභ වශයෙන් මම මගේ කියන ස්වභාවයෙන් අඳුරන්නේ මොනවාද? ඕමය අර මුණු ටික. නিত্যයි, සැපයි, ආත්මයි, සුභයි කියලා සලකනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කිතුවේ. ඔච්චරද? තමන් දැන් වින්දා කියලා කිව්වා නම් මොනවා හරි සැපක් වින්දා නම් ওই ටිකත් එක්ක නෙවෙයිද වින්දේ? දුකක් වින්දා නම් ඒත් ওই ටිකත් එක්ක තමයි දුක් වින්දේ. සැප වින්දාත් ඔය ආයතන ටිකට ලැබෙන අරමුණුත් එක්ක, දුක වින්දා නම් දුක වින්දෙත් ආයතන වලට ලැබෙන අරමුණු ටිකත්
එක ඊට අමතරව වෙන මොකුත් තියෙනවද නෑ එහෙනම් දැන් අපිට ඇත්ත දැනගන්න ඕනිත් මොනා ගැනද ඔය ආයතන වලට එන අරමුණු ටික ගැන විතරයි නේද ආයතන වලට එන අරමුණු ටික ගැන විතරයි තමන්ට ඇත්ත දැනගන්න ඕනේ එහෙනම් ඒ පිළිබඳව සත්‍ය නොදන්නාකම තමයි අපි අවිද්‍යාව කියලා කියන්නේ ඒ කියන්නේ ආයතන වලට එන අරමුණු මොකනවා හරි එකක් තමන්ට අපි හිතමු රූප පේනවා කියලා මේ පෙනෙන දේ සුබ දෙයක් ඒක සැප දෙයක් ඒක ස්ථීර දෙයක් ඒක මගේ කියලා යමෙක් හිතනවා නම් එතන තියෙන්නේ මොකද්ද විද්‍යාවද අවිද්‍යාවද අවිද්‍යාව එතකොට දැන් මේ තාක්කල් තමන්ට ආයතන වලට ලැබිච්ච අරමුණු පිළිබඳව තමන් තුළ පැවතුනේ විද්‍යාවද අවිද්‍යාවද අවිද්‍යාවමයි තේරෙනවා එහිසා මේ අවිද්‍යාව දුරු කිරීම පහසු කාර්යයක් නෙවෙයි. හැබැයි බැරි දෙයකුත් පහසු නෑ. හරිද? බැරි නම් බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ මේක කරන්න කියලා. පුළුවන්. හැබැයි පහසු නෑ කියන එක මම මතක් කරගන්න. පහසු නෑ. තේරෙනවා? එතකොට දැන් අහනවා තමන්ගෙන් කොහොමද මේ ආයතන වලට ලැබෙන අරමුණු ඔක්කොම පිළිබඳව අවිද්‍යාව දුරු කරන්නේ? කොහොමද දුරු කරන්නේ? එම් බැලුවම තමන්ට ලෝකයේ තියෙන අරමුණු ඔක්කොම ගැන අවිද්‍යාව දුර වෙනවා. ඔය සතිපට්ඨානය කරාම ඔක්කොම ලෝකයේ පිළිබඳව තියෙන අරමුණු සියල්ලම අරමුණු වෙනවාද කියලා අහනවා. ආන ප්‍රශ්නේ පැහැදිලිද? හා ඒකෙන් තමන්ට ලෝකයේ තියෙන රූප ඔක්කොම ගැන දැනගත්ත තමන්ගේ කය ගැන බැලුවා. දැන් තමන්ට අවිද්‍යාව තියෙන්නේ කොහෙද? මොනවා හින්දාද අවිද්‍යාව ඇති වුනේ? තණ්හාවසාවයි මොනවා හින්දාද? ඇලීම් ගැටීම ඇති වෙන්නේ මොනවා හින්දාද? හිතට එන අරමුණු මොනවාද තිබුණේ? ඒවා කොහෙද තියෙන්නේ? ඒවා ඔක අස්සේද තියෙන්නේ? ඒවා ඔක අස්සේද තියෙන්නේ? හිතේ ඒක නැහැ උපාදම්ම. හයි ඒක වෙන් වෙච්ච දාර තමයි වැඩේ හරියන්නේ. හ්ම්. ඒ වෙන් කර ගන්න. ඒක තමයි ඔය වෙලා තියෙන තාම. වෙන් කර ගන්න නැතුනේ ඉන්නේ. ඒ ඉඳ මං ඇහුවේ ඒක තමයි. මං ආන්නේ ඒකට තමයි දැන් කිව්වේ ලෝකේ රූප කේනේවා මේක හිතේ දිනේවද රූප කේනේවා බාහිරේ දිනේවද? ඒ සද්ද කේනේවා මේක හිතේ තියෙන එකද පිට තියෙන එකද? දැන් තමයි ඔක්කොම හිතේ තියෙනවා කියලා කොහෙද කිව්වේ? කොහෙද බුදුහාම හිතේ දිනේවා කියලා. හිතෙන් හදාගත්ත ලෝකයක් දිනේවා. හැබැයි රූප කේනේවා බාහිරේ නැත්තම් තමන් දකින්නේ මොනවාද? දකින්න නැතුව හිතක් හදාගත්තේ කොහොමද? ආ තේරලා දෙන්න හැටි වැරදි හින්දා තමයි මේ කියා දෙන්නේ. ආ ඒ රූපය දැන් මට එතනින් එහාට ඕනේ නැහැ. රූපයක් දිහා බලලා ඒ රූපය ගැන තමයි සැප බව හිතේ ගත්තේ. ඒක ඇලීම හෝ ගැටීම ඇති කරගත්තේ රූපේ හින්දා. ඡායාව හරි මොකක් හරි දෙන්න අරක තියෙන්න බෑ. ඒක නැත්තම් කොහෙද ඡායාව හදාගත්තේ? ඉතින් එන මොනවා ගැනද අවිද්‍යාව දුරු කරන්න ඕනේ? අරමුණු කරන්න බැරි නම් ලෝක විදූනේ කොහොමද බුදුආර? හා අපිට බැරි නම් අපි එහෙනම් බුද්ධ ශ්‍රාවකයෝ නෙවෙයි. බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ රහතුන් වහන්සේලා කියන්නේ බුදු ආරෝග්‍ය දැනගත්ත දේ ඒකාන්ත වශයෙන් ඒ විදිහට දැනගත්තා. බුදුන් සරණ යනවා කියලා එකක් අහලා තියෙනවද? ආ මොකද්ද බුදුන් සරණ යනවා කියන්නේ? ආන් ඒක මට කියනවා. ඒකතර මම බලා ගන්න. ඈ ඒක වෙලා නැද්ද කොයි තමා? වෙලා? ඈ බුදුන් සරණ ගිහිල්ලාද? බුදුන් සරණ ගිහිල්ලාද? ඔව් කොහොමද දුන්තනගේ ඒ ධර්මයේ තරණ ගන්න මේ මං ඇහුවේ බුදුන් තරණ යන කදීයි මං ඇහුවේ දහම් තරණ ගැන මං වෙනම කතා කරන්නේ ඒක ධම්මං තරණන්නේ බුද්ධං තරණන් කිව්වේ මොකද්ද කියලා මම මේ ආන්නේ ඈ මොකද්ද බුදුන් තරණ යනවා කියන්නේ ඇත්තටම
බුදුහාමුදුරු කරේ ශ්‍රද්ධාවගෙන මම සරණ යනවා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව ඇතිවීමයි සරණ යාමයි දෙකක්ද එකක්ද? ඒ අණුව හැදිරෙනවා හරියට හරි මොන අණුව හැදිරෙනවද? එතකොට ඒක ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ මොකක්ද? දෙකක් බෑ. එකක් ඕනි. මට ඕනි බුදුන් සරණ යනවා කියන්නේ මොකක්ද? ඔය කිව්ව එක හරියනවා. බුදුහාමුදුරුව කරපු විදියට හැදිරෙනවා. හා. එගේ මාර්ගය කියන්නේ ඒක ධර්ම මාර්ගයෙන්. ඒ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ මොකක්ද? මොනා පිළිගන්න? පිළිගන්නවට කියන්නේ ශ්‍රද්ධාව කියලා විශ්වාසය කියනවා. පිළිගැනීමයි සරණ යාමයි දෙකක්. හහ්. හරියට හරි. බුදුහාමුදුරුවන්ගේ ගුණ තමන් ඇති කර ගන්නවා කියන එක විතරයි බුදුන් සරණ යනවා කියන්නේ. එහෙනම් මොනවද වෙන්න ඕනේ තමන්ට? තමන් අරහං වෙන්න ඕනේද නැද්ද? සම්මා සම්බුද්ධ වෙන්න ඕනේද නැද්ද? විද්‍යාචරණ වෙන්න ඕනේද නැද්ද? ලෝකවිදු වෙන්න ඕනේද නැද්ද? නැ? වෙන්න ඕන. බුදුන් සරණ යනවා නම් බුද්ධ කීවේ අවබෝධයක්, බුද්ධියක්, එහෙම නැත්නම් ඥානයක්, නුවණක්. ඒ නුවණ පිහිටුවා ගන්නවට කියනවා බුදුන් සරණ යනවා. හරිද? දැන් මොකද කියන්නේ? බුදුන් සරණ ගිහිල්ලාද? නෑ තමයි දෙකක් දන්නවා කොහොමද නෑ කියලා. ඔය අම්මා නෙමෙයි ඔක්කොටමත් එක්ක හරි ඔය අම්මා කතා කරන්නේ හොඳයි. කවුරු හරි කතා කරලා මම උත්තර දෙන්න ආයෙත්. ඒඳ ඒකාන්ත වශයෙන් බුදුන් සරණ ගියා නම් තමන්ට බුදුහාමරෝගේ ගුණ මේ මේවා තමන් තුළ තියෙනවා කියලා දකින්න වෙයි. බුදුගුණ කියන්න නෙවෙයි මම මේ කියන්නේ. බුදුගුණ කියනවා නෙවෙයි බුදුගුණ ඇති කරගන්න. බුදුන් සරණ ගියා නම් ආන් එයා ගාව ඔය අවබෝධය තියෙයි. එහෙනම් තමන් ලෝකවිදු වෙන්න ඕනේද නැද්ද? එහෙනම් මොකද කියන්නේ? රහතන් වහන්සේ නෙවෙයි සෝවාන් වෙන කෙනත් ලෝකවිදු බව ලබලා තියෙන්න ඕනේ යම් මට්ටමකට. හරිද? අරහන් වෙන්න ඕනේ. සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ. එහෙම හැබැයි බුදුහාමුදුරගේ මට්ටමෙන් නැහැ. තේරෙනවද? බුදුහාමුදුරගේ මට්ටමෙන් නැහැ. හැබැයි ඊට වඩා යම් මට්ටමකින් අපිට ඒ ගුණය තියෙයි. ඒකෝට යම් ආකාරයකින් තමයි මේක අවබෝධ කරලා ඉවර වෙනකොට ඒ ගුණ ටික තියෙයි. එහෙනම් මං ඇහුවේ ආන් ඒ හින්දා තමයි. එහෙනම් බුදුහාමුරුව ලෝකවිදුද නැද්ද? ලෝකවිදුද නැද්ද? මොකද්ද ලෝකවිදු කියන්නේ? ලෝකේම අවබෝධ කරා. මොනවද ලෝකය ගැන අවබෝධ කරේ? මොනවද අවබෝධ කරේ? මට ලෝක වල වැඩක් නැහැ. ඔක්කොම ලෝකවල දන්නවා. මම ලෝකෝත්තරේ වැඩ. මම දන්නවා ලෝකෝත්තරේ වැඩ එකක් කොහොමද? ඔක්කොම බණ අහලා බණ අහලා ඔක්කොම ලෝකවල නම් දන්නේ නැති. මං අහන්නේ ලෝක කියලාද මොනවද දැනගත්තේ? ලෝක විදු කියලා කිව්වේ. ඈ? මොකද විද්‍යාව? ඈ? ඈ? සියලු ලෝකයේ ස්වභාවයන්ම සියලු ලෝකයන් ඔය කිව්වේ හරි රූප ලෝක කාම ලෝක කිව්වත් යවන්නේ රූප ලෝක අරූප ලෝක කියලා තියෙන එහෙම නැත්නම් කාම ලෝක කියලා තියෙන ඔය කියන කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන මේ සියලු ලෝකයන් පිළිබඳව එහෙම නැත්නම් සංස්කාර ලෝක සත්ව ලෝක අවකාශ ලෝක ආදී ඔය විදිහට එක එක විදිහට මේ ලෝක කියන මොන ලෝක හරි කවන්නේ ඒ සියලු ලෝකයන් ගැන මොනවද දැනගත්තේ ඒ සියලු තත්ත්වයන් අනිත්‍යයි ඒවා දුක්ඛයි ඒවා අනාත්මයි ඒවා අසුභයි ආන්න එක තමයි විද්‍යාව. හරිද? එතකොට කොහොමද ඒවා දැනගත්තේ? ඕනක තමයි තියෙන ප්‍රශ්නේ දැන්. කොහොමද මේ ලෝකවල ඔක්කොම ගැන බුදුහාමුදුරුව දැනගත්තේ? දැන් ලෝක විදු වෙන්නේ බෑ. කොහොමද? ඈ? දැනගත්ත විදිහ? කඩි කඩි කියන ස්වභාවය බැලුවා. බැලුවද? කොයි ගන්නේ කියන්නේ හඳේම ගිහලා බැලුවා. හඳ කඩි කඩි බිදි බිදි යනවා කියලා. ඇතුලේ බැලුවා ලේපා. ඇතුලේ මොනා බැලුවේ? භූත? පේනවා භූත. මට වැඩක් නෑ ඕවා. මට වචන වැඩක් නෑ. Taman දැක්කද කියලා විතරයි මං අහන්නේ. කොහමද තනතුර බැලුවේ? කොච්චර දුර බැලුවද? ලෝකේ කී අධ්‍යාතිය විදිහට කවය කියන ආකාරයෙන් අනිත් වෙලා යනවා කියලා තමයි බැලුවද? මොනවා හතරම දාද කියන්නේ?
කොහෙද තියන්නේ? ඇතුලේ තියෙනක කවුද කිව්වේ? කවුද කිව්වේ? බැලුවා? හොයලා බැලුවා? කොහෙද තියෙන්නේ? මේ තියෙනවා කියන්නේ මන් දන්නේ නැහැ. මේ තියෙනවද කියලා මන් දන්නේ නැහැ කොහොමද? මේ තියෙනවා කියන්නේ මොනක් තියෙන්නේ? හා මොන තදගතිය කියන්නේ? ආ අල්ලන තදගතිය තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා. ඇතුලේ මොනවද අතගාල බැලුවේ? ඇතුලේ මොනවද ඉතින් අතගාල බැලුවේ? දැන් අල්ලනකොට මේ තේරෙනවා කිව්වා. ආනාපානසති මට වැඩක් නැහැ. ඇතුලේ මොන රූපද? ආසත කය ගැන කතා කරනවා. දැන් ඇතුලේ තියෙනවා. ආසත කය ඇතුලේ තියෙනවද? හුස්ම එළියෙන් යන ඇතුලට ගියේ. ඇතුලේ තියෙන හුලක්. දැන් හුලන් අතගාලා බැලුවද? දැන් මොකද්ද දැන් කිව්වේ? පටවි කියන එක අතගාලා බලනවා කියලා එන්නේ කිව්වේ? ඒක වේක එකක්. දැන් අහන්න නෙමෙයි උත්තර දෙන්නේ. ඉතින් මං ඇවිල්ලා ඒක තමයි දැන් ඇතුලේ තියෙන තද ගතිය කොහොම තමයි ඇඳිරුවේ? කොහම තේරෙන්නේ? දැන් බඩ වේගෙන් අඳුරගන්නේ කොහමද? කොහමද තේරෙන්නේ? ආ ඒක පාර වේදනාවෙන් තේරෙනවලු. එනේ මන් දන්නේ මොනවා කරන්නේද කියලා පාත කම්මලත් එක්ක. අත ගාල බලයි යමු ගියාම. හෙට අනිද්ද වෙනකන් ආවොත් නම් මම මොනවා ටික කියා දෙන්න නැත්තම් ඉතින් ඔය කරලා තියෙන වැඩ මන් දන්නවා දැන්. ඈ? ඈ? පව් වැඩේ? පව් වැඩේ තමයි ඉතින්. පාවෙඩි මෝඩ කමිටික නැති කරගන්න හරියට හරි. ඔය අම්මා වගේ අනිත් අයත් කතා කරනවන මෝඩ කන්ටික මං ඇරලා දෙනවා ඔය ඔක්කොගෙම. කතා කරන කෙනාට අනිවාර්යෙන් හරියට බණ තේරෙයි. කතානක නිකන් හිටියොත් නම් බණ තේරෙන්නේ නැහැ මගේ. ඒක ඇත්ත. බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න ආපු අය ආවේ මේ බුදුහාමුදුර කියන එක අහගෙන ඉඳලා යන්නද? නෑ. ආවේ ඔක්කොම බුදුහාමුදුරත් එක්ක තර්ක කරන්න, බුදුහාමුදුරත් එක්ක විතර්ක කරන්න, බුදුහාමුදුර කියන්නේ එහෙම නෙවෙයි, මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න. එහෙම කියලා අන්තිමට තරක ලෙවරනකට බුදුහාමර කිව්ව දේ හරි කියලා පිළි අරන් ගියා. දැන් ඔයාය මෙතෙන් කල් කරේ මොකද්ද? ඔයාය මොකක්වත් කරේ නැහැ. සාදු සාදු කියලා ආකරෙන් ඉඳලා ගියා යන්නේ. තමන් හිතාගත්ත එක හරිද දන්නේ නැහැ, වැරදිද දන්නේ නැහැ. ඔය වෙලා තියෙන්නේ ඕම ඔබ. තේන්නා? එහෙනම් ඕම බෑ. එහෙනම් බෑ කියලා මම පස්සේ කියා දෙන්නම්. දැන්ට කියා දෙන්න බෑ ඕක. ඒක හෙට වෙනකොට මම කියා දෙන්නම්. තමන් අඳුරන්නේ නැහැ කියලා ඕක. දැන් කාරණේ ඒක නෙවෙයි. කාරණේ මෙච්චරයි. තමන්ට ලෝකයේ පිළිබඳව අවිද්‍යාවක් තියෙනවා. ඒ ලෝකයේ පිළිබඳව අවිද්‍යාව දුරු කරන්න ඕන. තමන් වචන දැන ගැනීම නෙවෙයි අවබෝධය. වචන තමන්ට කියන්න පුළුවන්. තමන්ගෙන් ඇහුවොත් තමන් කියයි දැන් ලෝකයේ සියල්ල නිත්‍යද අනිත්‍යද? ඈ? ආ ඒවා සැපයිද දුකයිද? ආ ඒවා එතකොට ඔය කියන ආකාරයෙන් සුභයිද අසුභයිද? ඒවා ආත්මයිද අනාත්මයිද? එතකොට ඔය ඔක්කොමලා ඒ කියන්නේ රහත් වෙලා ඉවරයි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් සියල්ල අනිත්‍යයි කියලා දන්න කෙනා, ඉතින් සියල්ල දුකයි කියලා දන්නවා නම්, සියල්ල ආත්මයි කියලා දන්නවා නම්, සියල්ල අසුභයි කියලා දන්නවා නම්, ඊට හැම වෙලේම විද්‍යාව පහළ වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයාලට විද්‍යාව පහළ වෙලා ඉවරයි. ඉතින් මට ඔයාලට බණ කියන්න විදියන්නේ මං එනං පස්සේ බණ අරගෙන කාර්ය කරලා මං බණ ටිකක් කියන්නම්. එහෙනම් ඔයාලට නම් බණ කියන්න මං දන්නේ නැහැ ඉතින්. ඒ දැන් රහතන් වහන්සේට ආයතන මොකක් ඔක් කියන්න ඕනේ? ඕනේ නැහැ. ඔයද ආය බණ අහලා වැටෙන මොන එක හරි කවන්නේ නැහැ, මොක වෙලා හරි මට කවන්නේ නැහැ, මොන වෙලා හරි මට කවන්නේ නැහැ. වෙන්න ඕනි ඔච්චරයි. සියල්ල අනිත්‍යයි කියලා දැනගන්න ඕනි, සියල්ල දුකයි කියලා, සියල්ල අනාත්මයි කියලා, සියල්ල අසුභයි කියලා දන්නවා. ඉතින් දැන් ඔයා ඒ ටික දන්නවනේ. ඉතින් ඊට අමු ඊට වැඩියයි මොනවා කියන්නේ මේ බුදුහාම? ඈ දන්නව නම් ඔය පැත්ත පළාතේවත් ඉන්නේ නැහැ. දන්නවා වගේ කියලා හිතාගෙන ඉන්නවා. හරිද? දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. තමන් දන්නවා නෙවෙයි, තමන් අනිත්‍යයි දුකයි කියලා ඔය කියන ආකාරයෙන් කියනවා විතරයි. ඒක අහලා තමන් දන්නවා. අනිත්‍යයි කියලා අහලා දන්නවා. තමන් අනිත්‍යද කියලා හොයලා බැලුවද? ඈ? හොයලා බැලුවද? ඔය කවුරු හරි කියන ඉඳ කියන දෙයක් කිය කියා ඉන්නවා මේ තක තමන් හොයලා බැලුවද කියලා අහන්න. ඈ? බැලුවා? නෑ. හරි. හොයලා බැලුවේ නෑ.
ඒක තමයි ප්‍රශ්නය තමන්ට වෙලා තියෙන්නේ. ඕන් ඔකයි තමන් අහලා ඕවා ඔක්කොම අනිත්‍යයි කියලා කිය කියා ඉන්නවා, හැබැයි අනිත්‍යයිද කියලා දන්නේ නැහැ. හරිද? අනිත්‍යයි කියන එක එහෙම තේරෙන්නේ නැහැ. දැන් මම කියන්නම් මෙහෙම උදාහරණ. හරිද? මම මේ උදාහරණට අනුව මට කියන්න ඔය අය කියන අදහස් මොකක්ද කියලා. ඔන්න කෙනෙක් අපි හිතමු කෙනෙක් ඉන්නවා, එයාට හොඳට සල්පිට සනීපයෙන් එයා ඉන්නවා. එයා ඉන්න වෙලාවේ මොකක් හරි වෙලා අපි හිතමු එයාට ඔන්න පාරේ යනකොට හරි වාහනයකට හැප්පිලා එයාගේ ඔන්න කකුල කැඩෙනවා. හරිද? දැන් කකුල කැඩිලා එයා ඔන්න වේදනාවේ දුකේ ඉන්නවා. කකුල දැන් ওই කියන ආකාරයෙන් ප්ලාස්ටර් දාලා අරව මේවා කරලා ලෙඩ හොඳ වෙනකන් ඉන්නකොට දැන් ඔයා එයා ගිහිල්ලා හම්බෙච්චාම එයාට කියන්නේ කොහොම සිද්ධ වුණාම ඒක කියන ආකාරයට ඒක අනිත්‍ය දුක්ඛ නිසා සිද්ධ වුණාද, නিত্য සැප නිසා ඒක සිද්ධ වුණාද? දැන් ඔය කකුල කැඩලා තුවාල වෙලා ඒ ඉන්න වෙලාවේ ඒක උනේ, හරිද? ඒක උනේ මේ ලෝක ධර්මතාවයේ ස්වභාවය නিত্য සැප හින්දාද අනිත්‍ය දුක හින්දාද? අනිත්‍ය නිසා දුක් නිසා, හරිනේ? හරිද? ඒකනේ. දැන් ඔයාලා කියන්නේ ඉතින් ඔය මෙයාට කට්ටිය මැරෙනවා, ලෙඩ ඇදෙනවා, එයාට තුවාල එනවා, අනතුරු වෙනවා, ඒවා වෙන්නේ. ඔය කියන ආකාරයෙන් වෙන්නේ නিত্য හින්දාද අනිත්‍ය හින්දාද? ඈ? අනිත්‍ය නිසා. සාමාන්‍යයෙන් කියන්නේ නැද්ද තමන් එහෙම වුණාම? ඕක අනිත්‍යතාව, ඕක හැටිවමයි, ඕක ලෙඩ ඇදෙනවා, වයසට යනවා, ඔය අය මැරෙනවා, ඕකට අඬන්න ඕනේ නැහැ, වැළපෙන්න ඕනේ නැහැ කියන්නේ නැද්ද? කියනවානේ. හා. හරි. දැන් ඔන්න එහෙම ඉන්න කෙනා ඔය කියන ආකාරයෙන් හරිද? කකුල හොඳ වෙලා තනීප වෙලා එයා දැන් ගෙදර එනවා. හරිද? එතකොට ඒක සුබයිද? ඒක අසුබයිද? හොඳ වෙන එක හොඳද නරකද කියලා අහන්නේ. දුකයිද සැපයිද එතකොට? සැපයි. එතකොට මේ ඔය ලෙඩ හොඳ වෙලා ආපුවාම ඔයාය කියනවාද අනේ ඔයාගේ ලෙඩ හොඳ වෙලා ආපු එකත් ඕකත් අනිත්‍ය තමයි, අනේ ඕකත් ඔහොම තමයි වෙන්නේ කියලා එහෙම කිව්වද? ඈ? ආ දැන් ලෙඩ හැදෙන එක සැපද දුකද? ආ ලෙඩ හොඳ වෙන එක ඇයි එහෙම වෙන්නේ? ඒකත් අනිත්‍ය නිසා නම් තමයි. එහෙනම් කවද දැන් කිව්වේ? එතකොට කවුරු හරි ඔය කෙනා ආකාරي ළමයෙක් හම්බෙච්චාම ඕක අනිත්‍යයි කියලා. ඉතින් දන්නවා කියන්නේ ඉතින් මොකද දන්නේ? කියන්නේ නැහැ කියන්නේ ඒක තමයි දන්නේ. ඔය කෙනා ආකාරයෙන් කවුරු හරි විභාගේ පාත්වෙච්චල කියන්නේ අනේ ඕකත් අනිත්‍යයි කියලා. කාටද රත්තාවක් හම්බෙච්චල කියන්නේ ඕකත් අනිත්‍යයි කියලා. ඇත්ත කතාව ඒක. හරිද? මොකක්ද අනිත්‍ය වෙනවා කියන්නේ? දෙවිත தත්ත්වේ නැතිලා යනවා, දෙවිත தත්ත්වේ වෙනස් වෙනවා කියන ස්වභාවයකට ඇති වෙනවා නම් ආන් ඒ தත්ත්වය වෙනස් වෙලා වෙනත් தත්ත්වයක්. ඒකට කියනවා අනිත්‍ය වෙනවා. ඉතින් දැන් ලෙඩ හොඳ වෙනවා කියන්නේ අනිත්‍යයි, ලෙඩ හැදෙනවා කියන්නේ අනිත්‍යයි. හරිද? කෙනෙක් මැරෙනවා කියන්නේ අනිත්‍යයි, උපදිනවා කියන්නේ අනිත්‍යයි. ඉතින් කාටද තමන් කිව්වේ? ඔක තමයි මම කිව්වේ අනිත්‍ය දන්නෙත් නැහැ කියලා ඔයයි හරියට. අනිත්‍ය දන්නවා නම් ওই ප්‍රශ්න එකක් අහතියෙන්න බෑ. හරිද? හැබැයි අර අනිත් පැත්තේ වා වෙනකොට තියෙන ලෙඩ හැදෙනකොට, දිරෙනකොට, මැරෙනකොට, වායතර යනකොට ඕකත් ඉතින් අනිත්‍යයේ දුක්ඛයේ කියනවා. අර හොඳ වෙනකොට අනේ සෝක් අනේ සපයි අනේ කියලා ඒ වැඩ කියනවා. ඉතින් දැන් හරිද එතකොට? ඈ? ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා හරියට තේරුම් අරන්නේ ඔය අනිත්‍යතාව. අනිත්‍යතාව තේරුණා නම් කෝකත් එකයි. අනිත්‍ය කියන්නේ ඇත්ත, ඇත්ත හැම තැනකටම ඇත්ත වෙන්න ඕනේ. හරිද? එක තැනකට ඇත්ත තව තැනකට බොරු වෙන්න විදිහක් නැහැ නේ. හැම තැනෙදීම ඔබ එක ස්වභාවයක් වෙනවා. තේරුණාද? ඒ ඉඳිදී ඔබ තේරිලා නැහැ. තේරිලා නම් ඉතින් ඔහොම ඉන්නේ නැහැ. තේරුණා නම් ඒකාන්තයෙන් ඒ අය රහත් වෙලාමයි. හරිද? දන්නවා වගේ ඉතින් ඉන්න පුළුවන්. දන්නවා කියන ස්වභාවයයි දන්නවා වගේ ඉන්න එකයි දෙකක්. අර කියනවනේ ගුණා වගේ ඉන්න එකයි ගුණා කියන එකයි දෙකක් දෙකක්ද? ඈ? දෙකක් නේ. ආ දැන් ඔයා කොයි වගේද ඉන්නේ? ගුණා කියලා ගන්න. ගුණා කියලා නම හොඳයි. දන්නවා වගේ ඉන්නවා. හරි. ආ එහෙනම් දැන් ඔය කියන කාරණේ වැඩක් නැහැ. දැන් ඔක අපි දැනගන්න ඕනේ දේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභතාවය ලෝකය ගැනම දැනගන්න ඕනේ. හරිද? එතකොට ඔය අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය ලෝකය ගැනම දැනගන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. ලෝකය ගැනම දැනගන්න ඕනි. හේතුව
තමන්ට අවිද්‍යාව යම් තැනක ඉතුරු වුණොත් ඒකාන්තයෙන් මොකද වෙන්නේ? අවිද්‍යාව ඉතුරු වුණොත් ඒක අනුව තමන්ට කර්ම රැස් වෙනවා, ඒවා භවයක් හදනවා. මොකද උපදින්නේ මොනවා හින්දාද? උපදින්නේ අවිද්‍යාවෙන් යුතුව කරන කර්මයින්ද. හරිද? ওই කාරණේ ටිකක් තමන්ට කියා දෙන්න වෙනවා. හැබැයි මේක පටල ගන්න එපා, වරද්ද ගන්න එපා, හරියට තේරුම් කරගන්න ඕනේ. එතකොට උපදින්නේ අවිද්‍යාවෙන් යුක්තව කරන කර්ම ස්වභාවය නිසා. මොකද බුදුහාරෝ දක්වනවා කම්මස්ස කොම් හි කම්මදායා දෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සති. භවයේ සකස් වෙන මොනවා හින්දාද එතකොට? කර්ම ස්වභාවය නිසා. එතකොට කාගේ කර්මද? තමන්ගේ කර්ම. මොනවද ඔය කර්ම කියන්නේ? කුසල් අකුසල් කොහෙන්ද ඒවා කරන්නේ? කයෙන්, වචනයෙන්, සිතෙන්. සිත, කය, වචනය කියන ద్వාර තුනක් තියෙනවා. තුන් දොර කියලා අපි කියනවා. ඒ ద్వාර ත්‍රයෙන් කරන වැඩ තමයි කර්ම කිව්වේ. හිතනකොට එතකොට මොකද්ද වෙන්නේ? චිත්ත කර්ම, එහෙම නැත්නම් මනෝ කර්ම කියලාත් එකට කියනවා. කතා කරනකොට වාචී කර්ම, ක්‍රියා කරනකොට කාය කර්ම. කොයි වෙලේද ඒවා කරන්නේ? ඈ? කොයි වෙලේද? හැම වෙලේම කරන්නේ නැහැ. ඔක හැම වෙලේම කරොත් එහෙම ඉඳ යන්නේ නැමන්නේ තියෙනවා. අවදිමින් ඉන්නවා කියන්නේ? සිහියෙන් ඉන්නවා කියන්නේ මොකද වෙන්නේ? ඈ? සිහියෙන් ඉන්නවා, අවදිමින් ඉන්නවා කියන වචනේ ඔක්කොම හරි. ඒක වෙන දේ මොකද්ද මට කියන්නේ? හරියට කියන්නේ මට වෙන දේ. අරමුණු, අරමුණු දැනගන්නවා. අරමුණු දැනීම. ඒක තමයි මම අර උදේ කියලා දුන්නේ. මේ ආයතන හයක් ගැන කතා කරේ මට ඕම් ඔය අවශ්‍යතාවය මත. අරමුණු දැනගන්න වෙලාව. ඒතර අරමුණු දැනගන්නේ කොහෙන්ද? ආයතන වලින්. එහෙනම් ආයතන වලට අරමුණු දැනෙන අවස්ථාවර තමයි සිහියෙන් ඉන්නවා. එහෙම නැත්නම් Taman යමක් අඳුර ගන්නවා, දැන ගන්නවා කියන ඒ ආකාරයෙන් අවදියෙන් ඉන්නවා කියලා කියන්නේ අරමුණු දැනෙනවා. ඒතර දැනෙන අවස්ථාවේ තමයි මොකක්ද කරන්නේ? හිතනවා කියන වැඩේ කරන්නේ. කතා කිරීම කරන්නේ, ක්‍රියා කිරීම කරන්නේ. දැනෙන්නේ නැති වෙලාවට කරන්න පුළුවන්ද? දැනෙන්නේ නැති වෙලාවට වෙන්නේ නැහැ. તો දැනෙන්නේ නැති වෙලාවට කර්ම කිරීමේ හැකියාවක් කාටවත් නැහැ. කර්ම සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා නිින්ද ගිහිල්ලා හිටියාම යාට කර්ම වෙනවද? සිහි නැතුව හිටියාම කර්ම වෙනවද? නැහැ. එහෙනම් කර්ම සිදු වෙන්නේ කොහොම හිටියොත්ද? සිහියෙන් ඉන්නකොට. ඒතර එහෙම සිහියෙන් ඉන්නකොට කර්ම සිදු වෙන්නේ මොකක් හින්දාද? ඔව්. ඒ අරමුණු පිළිබඳව අවිද්‍යාව හින්දා සිදු කරන කර්ම ඔක්කොම මොකද වෙන්නේ? කුසල්ද අකුසල්ද? අවිද්‍යාව තියෙනවා නම්. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මෝහය කියන අකුසල ධර්මතාවය. ඒත් මෝහයෙන් යුක්තව යමෙක් ක්‍රියා කරනවා නම්, කතා කරනවා නම්, හිතනවා නම්, එතකොට ඒ කර්ම මොකද වෙන්නේ? කුසල්ද අකුසල්ද? අකුසලයි. දැන් අකුසල කර්මයක් කියන්න නම් මොකද්ද වෙන්න ඕනි? ලෝභය, දේශය, මෝහය කියන මෙන්න මේ ධර්මතා මොනවා හරි තියෙනවා නම් තුනෙන් ඕක තිබ්බත් එච්චරයි. ඒක මොකද්ද වෙන්නේ? අකුසලයි. හරිද? එහෙනම් කුසල වෙන්න නම් මොකද වෙන්න ඕන? අලෝභ වෙන්න ඕන, අද්වේෂ වෙන්න ඕනි, අමෝහ වෙන්න ඕන. එහෙනම් කොතනක හරි යන්තම් හරි මෝහය තියෙනවා නම් ඒක ඔය කියන ආකාරයෙන් තමන්ට නිවන් දකින්න උදව් වෙනවද? නෑ. පැහැදිලිද ඒක? ඒ කියන්නේ ඒකාන්ත වශයෙන්ම කිසිම තැනක මෝහයක් නැති බවට පත් වුණොත් විතරයි එයාගේ උප්පත්තිය නතර වෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් කරගන්න, ලෝභ දේශ මෝහ කියන අකුසල ධර්මතාවයන්ගෙන් යුක්තව යමෙක් හිතනවා නම්, කතා කරනවා නම්, ක්‍රියා කරනවා නම් ඒවා ඔක්කොම භවය සඳහා හේතු වෙනවා. අකුසල්. හරිද? එතකොට තමන් මේ தත්ත්වය හොඳට තේරුම් කරගන්න. ඒක වරදවා ගත්තොත් එහෙම මට කරන්න දෙයක් නැහැ. මොකද කෙනෙක් නිවන් දකින්න නම් කරන්න ඕනි මොනවද එතකොට? කුසල්ද අකුසල්ද? ඈ? කුසල්. නැත්නම් කුසල් කියන්නේ මොනවාද? ලෝභය තියෙන්න බෑ. දේශය තියෙන්න බෑ. මෝහය තියෙන්න බෑ. හරිද? එහෙම තියෙනවා නම් ඒ අවස්ථාවේ, ඒ කියන්නේ හිතන අවස්ථාවේ, කතා කරන අවස්ථාවේ, ක්‍රියා කරන අවස්ථාවේ ඒවා ඒකාන්තයෙන්ම අකුසල් වෙනවා. ඒවා නැවත උපදින්න හේතුවක් වෙනවා.
පැහැදිලිද? තේරෙනවද? දැන් කවුද ඔක දැනගන්න ඕනේ? තමා. අතර බුදුහාමුදුරුවෝ වදාරන්නේ එකයි සබ්බ පාපස්ස අකරණං. සියලු පව් නොකර ඉන්න. ඒ කියන්නේ පව් කියන්නේ මොනවද එතකොට? ලෝභය ඇති වෙන ඒවා, දේශය ඇති වෙන ඒවා, මෝහය ඇති වෙන ඒවා පව්. කුසලස්ස උපසම්පදා. මොනවද කරන්න කිව්වේ? කුසල්. එතකොට මොනවද කුසල් කියන්නේ? අලෝභ, ආදේශ, අමෝහ. දැන් තමන් ගාව වැඩිපුර තියෙන්නේ කුසල්ද අකුසල්ද? මොනා? තමන් ගාව මේ වෙනකොට මේ දක්වා අද දවස වෙනකන් කියමු මේ අද දවස දක්වා උපන්දා ඉඳන් අද දවස දක්වා තමන් ගාව වැඩිපුර තිබෙන්නේ